මෙතනට එක්කහු වෙලා ඉන්න පිරිසයි ඔබතුමන්ලයි සාමාන්‍ය සම්ප්‍රදායික විද්වත්තු නෙමෙයි කියලා මම මට දැනෙනවා. මට සංවේදී වෙලා ඔබතුමාම ගැන මම 1970 සිට මට sannivedanaya වෙලා තියෙනවා. ඔබතුමාම ප්‍රගතිශීලී, ඒ වගේම ගතානුගතිකත්වයෙන් තොරව හිතන්න පුළුවන්, අලුත් විදියට හිතන්න පුළුවන්. ඒ අනුකාරක උගත්තුන් ගණයට යට නොවන කෙනෙක් නිසා මේ මණ්ඩලයේ ඉන්න වැඩි පිරිසත් එහෙමයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේ නිදහසක් තිබෙන නිසා මම විශේෂයෙන්ම සතුටු වෙනවා මේ අවස්ථාව ලැබීම ගැන. විශේෂයෙන්ම දැන් මෙතන කතා කරපු දවස් දෙකේම කතා කරපු උදවිය කතා කළේ මේ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳව අපි කොහොමද මුහුණ දෙන්න කියන එකට වඩා ඊට කලින් පූර්වගාමීව මේ රටේ හැම ශාස්ත්‍රයකටම ජාතික වශයෙන් ආර්ථිකයේ අපේ ජාතික අපේ නිර්ණායකයන් මත සකස් කරගත්ත ප්‍රතිපත්තියක් මූලික නිර්ණායකයක් නැතිකමයි. ඒකේ තියෙන අවුල් ස්වභාවයයි. ඒක ඉතා පැහැදිලි. එතකොට මේක විශාල කර්තව්‍යයක්. ඒ සෑම ශාස්ත්‍රයකම මේ වගේ අපේ ජාතික නිර්ණායකයන් මත ප්‍රමුඛතා මත ඒ අපේ ජාතික ප්‍රතිපත්තියක් නැතිකම විශාල භාගයක්. මම ප්‍රාර්ථනා කරනවා තමුන්නාන්සේලා මේ රටේ නිදහසෙන් ආවගෙන පස්සේ මම හිතන්නේ 1970 දශකයේ යම් කිසි දසවරුදු සැලැස්මක් තිබුණා. අද ලෝකේ වෙනස්. එතනින් පස්සේ මම හිතන්නේ කිසිම ජාතික සැලැස්මක් නැහැ කිසිම ශාස්ත්‍රයක. මම විශේෂයෙන්ම කාලය ඉතුරු කර ගැනීම සඳහා මම කැමති මේ පත්‍රිකාව කියවන්න. ඒතකොට ඉක්මනින් මට මේක අවසන් කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳව ජාතික ප්‍රතිපත්තිය සම්පාදනය සඳහා වූ කොමිසම සභාව සමාජ මහත්මයන් වෙත මෙම කාරණේ පිළිබඳව ඔබ විද්වත් මණ්ඩලයේ වෙත අදහස් ඉදිරිපත් කිරීම සඳහා අවස්ථාව සැලසීම අගය කරමි. මම ජයසිරි සමරතුංග, ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම සංගමේ පසුගිය සභාපතිවරයෙක්, ඒ වගේම ඉදිකිරීම් කර්මාන්තය නියාමනය කරන්න සම්ප්‍රදායිකව නෛතික බලයක් නැතුව තිබිච්ච දැන් මෑතක ලැබලා තියෙන අධිකාරියක් කරලා තියෙනවා පනතකින්. ඒකේ අධ්‍යක්ෂක මණ්ඩලයේ කටයුතු කළා වර්ෂ ගණනාවක්, සතවර්ෂ දෙකක් විතර. ඒ වගේම මේ බේරුම් කරණය පිළිබඳවත්, ඉදිකිරීම් ගැටලු නිරාකරණය කිරීම පිළිබඳවත්, ඒ වගේම ඉදිකිරීම් කොන්ත්‍රාත් පිළිබඳව සහ ප්‍රසම්පාදන කටයුතු ජාත්‍යන්තරව සහ මෙරට යම්කිසි පරිචයක් මට තියෙනවා. ඒක ආශ්‍රිතව විශේෂයෙන්ම මම මේ කරුණු දක්වන්නට කැමතියි. ඔබ විෂයපතෙහි උද්දුතය වන්නේ ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳව ජාතික ප්‍රතිපත්තිය සම්පාදනය වශයෙන්. නමුදු මෙම සභාවේ ආරම්භයේදී පසුදින අදහස් දක්වූ සියල්ලන්ම මූලික වශයෙන්ම අදහස් දක්වුවේ ජාත්‍යන්තර වෙළඳාමට පාදක වන මෙරටේ ආර්ථිකයේ ශාස්ත්‍රයේ පවතින අවගාමී තත්ත්වයන් සහ ඒවා එම ශාස්ත්‍රයන්හි රටේත් වඩා යහපත සඳහා යෙදවිය යුතු පිළිවෙත් පිළිබඳවය. එලෙස මාහට ඔබතුමන්ලා වෙත ඉදිරිපත් කිරීමට ඇත්තේ ජාත්‍යන්තර වෙළඳාමට මත්තෙන් අප රටේ මෙම කර්මාන්තයේ ශාස්ත්‍රය පිළිබඳව වඩා යහපත් සඳහා එහි සකසා ගත යුතු කාරණේ පිළිබඳව. ගරු සභාපතිතුමනි, මම පොඩි සඳහන් කරන්න නැවතත් මේ කාරණේ කියලා ඉවරලා කතා වුණා වෘත්තික භාවය ගැන. මේ රටේ දේශපාලකයන්ට අපි ඔක්කොම දෝෂාරෝපණය කරනවා. ඇත්ත වශයෙන්ම දේශපාලකයන්ට ව්‍යාපෘති වලද හැම දෙයකටම කවුද න්‍යායාත්මක ශක්තිය දෙන්නේ? මේ රටේ මේ මහා මේ ඉන්න පිරිසට එහා ගිය මහා විශාල ප්‍රජාවක් ඉන්නවා මේක ප්‍රතිවිරුද්ධ අදහස් දරන අය. ඒ අය සනිකර්ම අනුකාරක උගත්තු. අර අපේ අධ්‍යාපනයේ විසින් මුළු ලෝකෙම වෙනස් වෙලා තියෙනවා. අපේ බ්‍රිතාන්‍යත් වෙනස් වෙලා තියෙනවා. අපේ රටේ යටත් විදිහේ මානසිකත්වය වෙනස් වෙලා නැහැ. මෙතෙන්දී මේ ශ්‍රී ලංකාවේ තියෙන භාණ්ඩයක් විතරක් නෙමෙයි. ඒ නිෂ්පාද ශ්‍රී ලංකාව කියන එක හැදෙන්නේ ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය හැදෙන්නේ අනිවාර්යයෙන්ම ඒ සංස්කෘතික කුලකයක් තියෙනවා. මේ රටේ ශිෂ්ටාචාරය බිහි කරපු ඒ ප්‍රධාන සංරචකේ මත තමයි ඒ ශිෂ්ටාචාරයේ තියෙන මේ සමාජ වටිනාකම් තේරුම් අරගෙන සංස්කෘතික පැත්ත තේරුම් අරගෙන තමයි අපේ රට දියුණු කරන්න ඕනේ. මහාභාරතයේ බොහොම ප්‍රසිද්ධ කීවණක් තියෙනවා, අපේ දොරවල් ඇරලා තියෙන ජනේල් ඇරලා තියෙන, නමුත් ගේ කඩාගෙන යන්න තියන්න එපා කියලා ඉවරලා. අපේ රටේ මේ දියුණුව කියලා ඉවර වෙලා මේ වෘත්තිකයන් අපි දෙන අපි ඉගෙනගත්ත ඒවා අනුකාරක විදිහට අපි වමාරණ එක තමයි මෙතන ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. දේශපාලනයට ශක්තිය ලබා දීලා තියෙන්නේ. නමුත් මම හිත විශ්වාස කරනවා තමුන්නාන්සලා ඒ මත ධාරාවේ නැති විශේෂයෙන්ම මේ සුසුමාදර්ශයක් වෙන මානසික මනස් මණ්ඩලයක් තියෙන, ඒ කියන්නේ පැරඩයිම් ෂිෆ්ට් එකක් තියෙන බුද්ධිමත්තු කියලා මම විශ්වාස කරනවා. ඒක නිසා තමයි මම සතුටින් මේ අවස්ථාව පාවිච්චි කරන්නේ. රට තුල ආර්ථිකයේ ඒ ශාස්ත්‍රයන්ට හි වඩාත් ඵලදායී ක්‍රියාන්විතයක් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කර ගැනීම ඒ ශාස්ත්‍රයන් ඒවායි ජාත්‍යන්තර වෙළඳාමේ භූමිකාවෙන් නී ජාත්‍යන්තර වෙළඳාම තුල ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කර ගැනීම සඳහා අවශ්‍ය වන
මූලික අවශ්‍යතාවයි. මෙරට ආර්ථිකයේ සංවර්ධනය කිසිම අංශයක් රටේ ආර්ථික ප්‍රමුඛතාව මත දරණීය සංවර්ධනයේ වැඩපිළිවෙලක් මගින් සමාජ සංස්කෘතික ඇගයුම් මත සහ ඒ අංශ සියල්ලටම එකතු කරගත් සාකල්‍ය හෝලිස්ටික් එකක් බලන්න ඕනේ. දැන් මම මේ 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 තමුන්නාසලක විශාල වගකීමක් තියෙනවා. එක එක සංවිධාන වලින් එක එක ප්‍රජාවේ තියෙන මේ මේ පවතින සෝෂියල් ඉකොනොමික් ස්ට්‍රක්චර් එකේ තියෙන එස්ටැබ්ලිෂ්මන්ට් එකේ තියෙන දේවල්ම ඒ විදිහටම ගන්න එපා කියලා අපි මෙතන කතා කරුවා. තමුන්නාසලක වගකීමක් තියෙනවා. ඒ සංවිධාන වල වෙළඳ ප්‍රජා වෙළඳ සංවිධාන වල ඉදිරිපත් කරන දේ මේ රටේ යහපත වැඩි දෙනාගේ යහපත මේ රටේ මේ සුභා සම්පත්තට මේ වගේ ශ්‍රමයට මේ රටේ වැඩි දෙනාගේ ජන ජීවිතය වඩා උසස් කිරීමට මොන දේද ගන්න ඕනේ කියන එක. මොකද අපි මේකෙන් වෙනස් වෙලා හිතන්න ඕනේ කියන එකයි මම නැවතත් කියන්නේ. එම පදනම සහිතව රට තුල ඒ ආර්ථික ශේෂ්ත්‍රන්‍ය ක්‍රියාවන්විතයන්නේ ජාතික සැලැස්මක් සම්පාදනය කර ක්‍රියාත්මක කිරීම ඒ ශේෂ්ත්‍රන්‍ය ජාත්‍යන්තර ගනුදෙන කෙසේ විය යුතුදයි රටක් වශයෙන් සම්පාදනය කර ගැනීම සහ අත්‍යවශ්‍ය මූලික කාරණේකි. ගරු සභාවතුමාගේ මේ සඳහා යෝග්‍ය වන මාහට දැනුණු වටිනාකම් නායකත්වයෙන් යුතු මෙම සභාව 70 දශකයෙන් පසු දීර්ඝ කලයක සිට මෙරට නොතිබෙන අත්‍යවශ්‍ය තිබෙන නිර්මාණාත්මක නිදහස් අදහස් ගොනු කෙරෙන කාර්යතාවියක් වන ජාතික ආර්ථික සැලැස්මක් සම්පාදනය කර ගැනීම සඳහා අත්‍යවශ්‍යයෙන්ම අප විසින් ඉවහල් කරගත යුතු බව අදහස් කරමි. ඊතකී නිර්ණායකයන් මත රටට යෝග්‍ය සාකල්‍යයෙන් යුතු යෝග්‍ය සහ සාකල්‍යයෙන් යුතු ආර්ථික සැලැස්මක් සම්පාදනය කර ගැනීමේදී ඒ ශේෂ්ත්‍රන්හි පවතින සංවිධානාත්මක ආයතනිකයන්ගේ අදහස් සහ යෝජනා ඒ හැටියෙන්ම ගැනීමද නොකළ යුතුයයි මම අදහස් කරමි. පවතින ආයතනික රාමුවේ ස්ථාපිත සංවිධානවලට සහ ඒ සමාජ ප්‍රජාවන්ට පමණක් ඵලදායි වන අදහස් වලට ගොනු නොවි පිටස්තරව ස්වාධීනවද රටේ සමස්ත ජනතාවගේ පොදු යහපත ගැන සැතීමද තමුන්නාන්සේලාගේ එවැනි ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය ලා ඉතා වැදගත් බව මගේ අදහසයි. දැන් කතා වුණා මට පිළිම කතා කරනවා මේ මේ මගේ යම් කිසි වැඩ පිළිවෙල ගන්නකොට ඉතාම සුළු පිරිසයි කියලා මේ ඕපී එකෙත් හිටියේ. ඒක තමයි යථාර්ථය. මහා විශාල ඔය රාජ්‍ය බලධාරීනු නිලධාරී පන්තියක් මේ රටේ විශාල වෙළඳ ප්‍රජාවක්. ඇත්ත වශයෙන්ම ඒ වෙළඳ ප්‍රජාවට මේ රටේ අවනීතියට වැඩ කරන්න ශක්තිය දේශපාලනයට ශක්තිය දෙන්න අර අනුකාරක වෙළඳ ප්‍රජා මේ මේ වාණිජ එක්ක බැඳිච්ච අනුකාරක මේ 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 වෘත්තික දැනුම් පද්ධතිය අරගෙන ඉන්න ඒ කරගහගෙන ඉන්න ප්‍රජාව කියලා මම තරයේ විශ්වාස කරනවා. චීනයේ දැන් පොදුවේ රට වෙත ඉහතකී නිර්ණායක ප්‍රතිපත්තීන් මත ජනමතයක් ගොඩනැගීම හදිසි කාරණයක් වී ඇත. චීනයේ මම කාරණයට කෙලින්ම බැස්සොත් මේ මොකද මේ ප්‍රශ්නෙටත් මුහුණ දෙන්න ඕන නිසා අද හදිසි මොකද චීන ගිවිසුම සහ ඉන්දියානු ගිවිසුම තියෙනවා. චීනය විසින් වෙළඳ ගිවිසුමක් සඳහා යෝජනා කර ඇති කරුණු අතර මෙරටේ ඉදිකිරීම් කොන්ත්‍රාත් කර්මාන්තයේ චීනය විසින්ද නියලීමට යෝජනා කර ඇති බවත් අන් ශේත්‍රයට වඩා ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ශේත්‍රයේ තමන්ට නිදහසේ තරඟකාරීව නියලීමට අවැසි බවද තද අභිප්‍රායක් බලවත්සේ සිටින බවට පළවී ඇත. මම මේක කියෙව්වා. මොකද චීන එක එක ඉඩ දීලා තියෙනවා අපි ඉල්ලපේවට. නමුත් ඒගොල්ලෝ තාම තදින් ඉන්නවා මේ රටේ තුල ඉදිකිරීම් කර්මාන්තයට ඒගොල්ලන්ට නිදහසේ කටයුතු කරන්න ඉන්නලා තියෙනවා. දැනට තියෙන යටතේ චීනයේ එවැනි අභිප්‍රායක් නැත්නම් එය අප රටට වන මහා විපතකි. ප්‍රකාශ වී ඇති පරිදි චීනයේ එම අභිප්‍රාය වෙන චීන ආයෝජන ව්‍යාපෘති සහ චීන මුල්‍ය ණය ආධාරවලට අයත් ඉදිකිරීම් කර්මාන්ත ව්‍යාපෘති වලට එහා ගිය මෙරටේ පොදුවේ ඉදිකිරීම් කොන්ත්‍රාත් කර්මාන්තයටද ඔවුන්ද ඇතුල් වීමේ අවශ්‍යතාවයයි. එය එසේ වුවෝ ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කර්මාන්තයේ සියල්ලන්ම ඔවුන්ගේ උපකන්ත්‍රාත්කරුවන් හෝ ඔවුන්ගේ යටත් සේවකයන් පමණක් වීම සිදුවනු ඇත. ලෝකයේ තුල විදේශ ඉදිකිරීම් මෙන්න මම කෙලින් කියන්නම් මේකට යෝජනා කරා. ඇත්ත වශයෙන්ම ලෝකයේ අන් රටවල් මෙන්ම දැනට දෙවන ලෝක බලවතාවිය චීනයේ අප රටේ ආයෝජනයේ ක්‍රියාන්විතයට මගේ වපසරිය වන ඉදිකිරීම් ශේත්‍රයේ මෙරට සහභාගී වීමට සිදුව ඇත. අපිට සිද්ධ වෙනවා ඇත්ත වශයෙන්ම ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්න. අපිට තනියම ජීවත් වෙන්නත් බෑ. විදේශ ඉදිකිරීම් සමාගම් මෙරට ඉදිකිරීමෙහි ඉංජිනේරු නිර්මාණ සහ අදාළ ශේත්‍රයේ වෘත්තීය සේවාවන් යෙදීීමේදී එම විදේශීය සමාගම් මෙම ශේත්‍රය ශ්‍රී ලංකාවේ නියාමන ආයතනයේ වූ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ නියාමනයට අනුගතව ලියාපදිංචි විය යුතු බවට 2009 නොවැම්බර් 13 වෙනි දින ඇති ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන 50 කෙටුම් පතේ නිශ්චිතව සඳහන් වී තිබුණේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ සම්මත වුණේ නැහැ. ඒ සඳහන් කරලා තියෙනවා සම්පූර්ණයෙන්ම විදේශ කොන්ත්‍රාත්කරුවන් ආපුවාම මෙරටේ දැන් මේ පනතින් අත් වශයෙන්ම ඉදිකිරීම සංවර්ධන ආයතනයේ ලියාපදිංචි විය යුතු එහි තියෙන නිර්ණායකයන් මත ඔවුන් කටයුතු කළේ කියලා. ඉතින් ඒ පනතේ තියෙන
විශේෂ වැදගත්කමක් ඊට පස්සේ ආපු 2014 අංක 33 දරන පනතේ මේ පසුගිය රජයේ අවසානයේදී සම්මත වෙච්ච ඉදිකිරීම අන්තිමෙන් සම්මත වුණා. ඒ ඒ ඒ ඒ පනතට ඒ අනිවාර්යයෙන් මේක ඇතුළත් කර යුතු වෙයි. මම මේක අමුණලා තියෙනවා. ඒ පනතේ තියෙන මේ විශේෂම ශ්‍රමිකයන් ගැනයි. ඒ විදේශීය කොන්ත්‍රාත්කරුවන් මෙහි ආපුවම කොහොමද ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම මෙහි ලියාපදිංචි වෙ යුතුයි. මෙහි තියෙන නිර්ණායකයන් මත කටයුතු කළ යුතුයි. මේ රටේ ඉන්න අනිත් අයත් එක්ක ඒකාබද්ධ ව්‍යාපාර ඇති කරගත යුතුයි කියන එක මේක ඇති කළා. ඇත්ත වශයෙන්ම මේක මේ නීති අංශයටත් ගිහිල්ලා මහ භාණ්ඩාරයටත් ගිහිල්ලා පාර්ලිමේන්තුවටත් ගියා. මේක මේ රටේ මේ නීතියට සහ ජාත්‍යන්තර නීතියට පටහැනි දෙයක් නෙමෙයි. ඒකම කියලා තියෙනවා අපිට ආධාර එනවා නම් ඒ අය අපිට උඩට මේක නිදහස් දෙන්න පුළුවන් කියලා ඒගොල්ලන්ගේ මුදල් වලින්ම කරනවා නම්. සියලුම විදේශ කොන්ත්‍රාත්කරුවන් මෙරට තමන් සහභාගී වන ඉදිකිරීම් ව්‍යාපෘතියට අදාළ වන පරිදි පමණක් තමන්ගේ භූමිකාව සීමා වන පරිදි ඉදිකිරීම් කර්මාන්ත අධිකාරියේ නියාමනයට අනුව తాවකාලික ලියාපදිංචිය ලබා ගැනීම අනිවාර්ය කළ යුතුය. අතෝසේ මේක තිබුණා. ඒකයි කනගාටුව. ඉතින් හැබැයි පහුගිය මේ අන්තිමේදී ඒක හැලිලා ගිය වර්ෂයේ අවසානයේදී පසුගිය රජයේ අවසානම මොහොතේදී මේක සම්මත කරගත්තා. මම මේ ඒ ඇමතිතුමාට ගෞරවයක් වශයෙන් කියන්න ඕනේ එහෙම කීප දයක් හැලිලා තිබුණාට ගලු විමල් විර්වන් ඇමතිතුමාගේදී මේක සිද්ධ වුණේ. ඉතාම වැදගත්ම කරුණු රාශියක් තියෙනවා අලුත් පනතේ. නමුත් එකක්වත් අද මේ පාලකයන් විසින් සෝ ඒ අධිකාරිය විසින් හිතන්න හිතලවත් නැහැ ආරම්භ කරන්න. මම ඒකේ පිටපතක් අමුණනවා මේ ඒ පසුගිය මෙව් එකේ මෙව් එකේ. දෙවෙනි කාරණය තමයි මේ අද ශ්‍රී ලංකාවේ විශාල හිඟයක් තියෙන අර්බුදයක් වශයෙන් ශ්‍රමික ප්‍රජාව ගැන ඉදිකිරීම ශ්‍රමික ප්‍රජාව නිපුණත්වයෙන් තියෙන ප්‍රජාව ගැන කනගාටුයි කියන්නේ මම ඒකයි කිව්වේ අපේම මේ ශාස්ත්‍රය තුලත් ඉන්නවා මේ මම ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම සංගමයේ සභාපති වෙලෙසන් ඉදියට ගණන් ගන්න එපා මේ රටේ ඉන්න ඉහළම මේ කොන්ත්‍රාත්කරුවන්ට සල්ලි හම්බ කරගන්න විතරක් මම එහෙම තියෙන්න ඕනේ කියලා මං එහෙම මම ඒකයි කියන්නේ ඒ ආයතන වල තියෙන අදහස් වලින් පරිභාය තමුන්නාසලා හිතන්න ඕනේ මේ කියන අදහස් වලින් කොයි දේද යහපත් වෙන්නේ කියලා මේ සමාජයට සහ රටේ මේ පොදුන. එතකොට මේ ඉදිකිරීම් ශිල්පී කර්මාන්තය කියන්නේ මහා විශාල දෙවන්ත මේවා හැම ශාස්ත්‍රයකටම තියෙනවා ඉදිකිරීම් කියන එක. නැව ගන්න ගියත් වරාය ගන්න ගියත් වාරි මාර්ගත් හැම දෙයකටම තියෙනවා. ඉතින් මේ ඒ ශ්‍රමික ප්‍රජාවට අපේම වෙළඳ මණ්ඩලයකින් යෝජනා කරලා තියෙනවා අපිට මේ ගොඩනැගිලි ගන්න සේවකයෝ මදි අපිට කරුණා කරලා ගෙනත් දෙන්න කියලා ඉවර වෙලා බංගලාදේශේනොයි ඉන්දියාවේනොයි නේපාලේනොයි ශ්‍රමිකයෝ අද වහල්ලු වගේ ඒ ගාය ගෙනියනවා නම් අපිත් කරන්නේ වැරද්දක් මුළු ලෝකෙම සූරා කෑමට අපිත් සහභාගී වෙනවා. ඇයි අපේ රටට මේක මේ ශ්‍රමිකයෝ නැත්තේ? ශ්‍රමිකයෝ නැත්තේ ඒ ඇයට සමාජ පිළිගැනීමක් නැහැ මේ රටේ. මේක සාමාන්‍ය කොන්ත්‍රාත්කාරයෙක් මේක කියන්නේ නැහැ. අද 100%ට 2%කටත් වඩා දසලක්ෂයක වශයෙන් තියෙන ශ්‍රමික පිරිසට 100%ට 1%කටත් 1.2% අතර 2%කටත් අඩු ප්‍රමාණයකට තමයි අර්ථසාධක මුදලක් ලැබෙන්නේ. සහ EPF ETF ලැබෙන්නේ. ඉතින් ඒ අය සඳහා ඇත්ත වශයෙන්ම ඒක මේ කර්මාන්තයේ වරදක් නෙමෙයි. මේකට ක්‍රමවේදයක් තියෙනවා. මොකද ඒගොල්ලෝ තනින් තන යන අය. අද මෙතන වැඩ කරනවා, අද හෙට මෙතන කරනවා. EPF ETF වල තියෙන 1956-8 විතර මෙයා කරපු මහා ආකයික් වෙච්ච පුරා පෞරාණික ක්‍රමවේදයක් තියෙන්නේ. අර ඇඟිලි මාක් කරන්ඩ, කොළ ලියන්ඩ, B කාඩ් එක ගන්න, A කාඩ් එක ගන්න. මේ මිනිස්සුන්ට මේ ෂෝට් ලීව්, අර ලීව් කියලා ඕනේ නැහැ. ඒක වෙනම ප්‍රජාවක්. ඔබලා දකින්න ඇති සිංහල වෘද්ධ කාලේ තාම ඇවිල්ලා නැහැ. මේ රටේ එහෙම ඒක තාම පිළි අරගෙන නැහැ. ඒ මිනිසුන්ට පොයේ දවසේ විතරයි ගෙදරට යන්න ඕනේ. මිනිස්සු ෂෝට් ලීව් වරම මේ ඕනේ නැහැ. ලංකාවේ නීතිය සකස් වෙලා නැහැ මේ විදිහට හරියන විදිහට. ඒගොල්ලන්ට අපි යෝජනා කරලා තියෙන හැම ව්‍යාපෘතියකම සල්ලි වෙන් කරන්න කියලා EPF ETF වලට BOQ එකට දාන්න කියලා ඉවරලා. මේවට ක්‍රමවේද තියෙනවා. එතකොට ඒ වගේම මේ අලුත් පනතෙන් අපි ඒක ගෞරව කරන්න ඕනේ. පහුගිය රජයේ මේ අවසාන පනතේ පිටවන්න කියලා තියෙනවා අරමුදලක්. ඒ අරමුදලෙන් ඉදිකිරීම් සංවර්ධන අරමුදලෙන් 150ක් පාවිච්චි කරලා මේ රටේ වෘත්තික මේ ශ්‍රම ශිල්පීන්ගේ සඳහා සහ දීර්ඝකාලීන රක්ෂණ ක්‍රමයක් සහ දීර්ඝකාලීන විශ්‍රාම වැටුපක් සකස් කරන්න කියලා. මේ ගැන හිතලවත් නැහැ. අර තිබුණා එකක් ෆන්ඩ් එකක්. ඒක පහුගිය අයවැයේදී ඒක කැන්සල් කරලා ඒක තිබුණේ මේ මහන් භාගාණ්ඩයට එක්කහු කරගෙන තිබුණේ මෙතෙක් කල මුදල්. ඒතර පහුගිය අයවැය විවාදයේදී ඉතාම අසම තත්වයකටපත් වෙලා ඒ විශේෂ භාරය අමතුමා කිව්වා අපි දන්නවා. ඒක කැන්සල් කරලා තමයි අපිට සල්ලි මේක පාවිච්චි කරන්න මේ ට්‍රෙෂරි එකෙන් අපිට දෙන්නම් කිව්වා කියලා ඉවරලා. ඒක පිටවල නැහැ. එතුමත් ඒකට අසරණ අපි පිළිගන්නවා. අඩු වශයෙන් එහෙමවත් කිව්වා එයා උරණ වුණේ නැහැ මේ ප්‍රශ්නේදී එක්කෙනෙක් අහපුවාම. අනිත් එක මම එක වචනෙන් කියලා එහෙමනම් ඉවර කරන්නම්. මම මේක ඉල්ලා හිතනවා මෙයා කරන්න කියලා. මොකද
ශ්‍රී ලංකාවේ මේ මේ පනතේ ප්‍රකාරව වැඳලා ඉන්නවා ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම ප්‍රතිපත්තියක් සම්පාදනය කරන්න. ඉතාලම කනගාටුයි මමත් ඒ කමිටියේ හිටියා. ඒ මිනිසුන් අර පුදුම අනුකාරකයෝ. ඒ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. මේ රටේ ස්වභාවික සම්පත් විනාශ කරන, මේ රටේ ශ්‍රම සම්පතට නිසි ප්‍රතිලාභයක් නොලැබෙන ඒ ක්‍රම දේවයෙන්ම තමයි අනුගමනය කරන්නේ. මම දීර්ඝ වශයෙන් ඉතා ශාස්ත්‍රීය වශයෙන් හදාරලා මේ ගැන ජාතික ප්‍රතිපත්තියට ඇතුළත් වූ කරුණු ඉදිරිපත් කළා. ඒ එකක්වත් ඒක නැහැ. මම ඒක ඉදිරිපත් කරනවා. ඒකත් වෙනම බලන්න කියලා මේකත් එක්කම.